ගිය සතිය අපි අන්තිමට නිවස් ජීවී ක්‍රියාකාරීත්වය නිසා ආහාරවල වර්ණය වර්ණය වයනය ගන්ධය පෙනුම රසය වගේ දේවල් වෙනස් වෙනවා කියලා. ආහාරයක් නරක් වෙනවා කියලා කියන්නේ ඒ ආහාරවල ඔය ලක්ෂණවල පුතේ වෙනස් වීම සිදු වෙච්ච නිසා වෙනස්ීම් සිදු වෙච්ච නිසා පුතේ අපි මේ ගිය සතියේ උගන්නපු දේවල් ටික තාම කතා කරන්නේ අද මොකුත් තාම ලිව්වේ නැහැ ආහාර පරිභෝජනය කිරීම නැත්නම් ආහාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයටපත් වෙනවා අපි කියනවා පුතේ ආහාර නරක් වෙනවා කියලා ඔයාලා පැහැදිලිව දන්නවා හොඳ ආහාරයක සහ නරක ආහාරයක නරක් වූ ආහාරයක වෙනස කවුරු හරි නරක් වෙච්ච ආහාරයක් කිමාර දුන්න සොයා පැහැදිලිව තීරු ගන්නවා එක්ක සුවඳ බලන එක්ක සුවඳ බලන මේවනම් කන්න බෑ කියලා තීරණය කරනවා ඒ වගේම අල්ලලා බලන නේද සෙවෙල ගතියක් වගේ අතට දැනෙනවා නම් අපි මොකද කරන්නේ ඕ මේවනම් කන්න බෑ කියලා පැත්තකට දාන ඒ වගේම ආහාරේ දැන් හිතන්නකෝ කෙසෙල් ගෙඩියක් දෙනවා කවුරු හරි කල්ලු පාට වෙලා තිනවා අපි දන්නවා කෙසෙල් කහ පාටයි දුනහම හැබැයි කල්ලු පාට වෙලා තියෙනවා නම් පැහැදිලිව දවල්ලා ඒක ආහාරයට ගන්නෙ නෑ පුතේ එහෙනම් වර්ණය වයනය පෙනුම මේකේ රසය පෝෂකුණිය සියල්ලම සුදීවි ක්‍රියාකාරීත්වය නිසා පුතේ වෙනස් වීමට ලක් වෙනවා වෙනස් වීමට ලක් වෙනවා ඔන්න ඒ කාරණා ටික ඔක්කොම අපි ගිය සතියේ කතා කරලා ඉවර කරගත්තා දාන්න පොඩි අනුමාත්‍යතාවක් සුත්‍ර ජීවී නිරීක්ෂණය සුත්‍ර ජීවී නිරීක්ෂණය සුත්‍ර ජීවී නිරීක්ෂණය කියලා දාන්න පුතේ शुद्ध जीवी निरीक्षण හරි මෙන්න මෙහෙමයි අපි සුතිවින් බලා ගන්න පුළුවන් එක ක්‍රියාකාරකමක් මේ දැන් කරන්න යන්නේ එක ක්‍රියාකාරකමක් තමයි පුතේ අපි මේ දැන් කරන්න යන්නේ හොඳට අවධානයට ගන්න ඕනි අපි ගන්නවා පාම් පෙත්තක් පාම් පෙත්තක් පාම් ගෙඩියකින් කෑල්ලකට තමයි අපි පාම් පෙත්තක් කියලා කියන්නේ පාම් පෙත්ත බෙහෙත් පෙත්තක්ම නෙවෙයි මේ පාම් පෙත්තට අපි පුතේ තනින් තන වතුර බින්දු කීපයක් දාන වතුර ටිකක් අරගෙන ඉනවා මේ පාම් පෙත්ත මේක ඊට පස්සේ දින දෙකක් තුනක් පැත්තකට තියලා තියන්න හරිනු දින දෙකක් තුනක් පැත්තකට කරලා තියන්න හරලා අපි හොඳින් නිරීක්ෂණය කරනවා පාම් මොකක් වෙලාද කියලා බලන්න පාම් මොකක් වෙලාද කියලා බලන්න පාම් පුතේ ඔයාලට දකින්න ලැබෙනවා පුස්කාලා තියෙන ආහාර පුස්කන ඔයාලා හැමෝම දන්නවා පාම් පුස්කාලා තියෙන අපි කියනවා පාම් පුස් කියලා නේද පාම් පුස්කාලා තියෙනවා මේ වතුර බින්දු වැඩි කි දැන්වල අපි පුතේ මේ පුස්සහිත පාම් සල්පයක් අරගෙන අනීක්ෂේ නිරීක්ෂණය කරලා බලනවා කතාව මත තියලා ඒ කතාව මත තියලා පුතේ පාන් වැසුම් පෙට්ටින් වහලා අපි නිරීක්ෂණය කරනවා අපි නිරීක්ෂණය කරනවා ඒ වේලාවෙදී අපිට දකින්න ලැබෙනවා පුතේ මෙන්න මේ විදිහට සූත්‍රිකාවගෙන ඉන්න මේ විදිහට පුතේ දකින්න ලැබෙනවා මෙන්න මෙහෙම දකින්න ලැබෙනවා මේවා තමයි පාන් පුස් කියලා අපි ගන්න පාන් පුස් අපි විශේෂයෙන් මේ පාන් පුස් කියන්නේ පුතේ මියෝකාර්ඩ් කියන දිනීරය මොනකරුද මියෝකාර්ඩ් කියන පුතේ මියෝකාර්ඩ් කියන දිලීරේ තමයි ඔය පාම් පුස් කියලා අපි හඳුනාගන්නේ මියෝකාර්ඩ් කියන දිලීරේ ඔන්නයි පරිචිතාම සරලයි හැමෝටම gedetti මේක කරලා බලන්න හැකියාව තියෙනවා හැබැයි අනික්ෂයෙන් බලා ගන්න අනික්ෂයක් නම් අපේ ගෙදර නෑ සර් නේද හරි අපි එහෙනම් ලියමු मेसंदा पाम पेत्तक गिन
මේ සඳහා පාම් පෙත්තක්ගෙන මේ සඳහා පාම් පෙත්තක්ගෙන ඒ මතට පාම් පෙත්තක්ගෙන ඒ මතට පාම් පෙත්තක්ගෙන ඒ මතට ජලය ස්වල්පයක් විසුරුවා ජලය ස්වල්පයක් විසුරුවා ජලය ස්වල්පයක් විසුරුවා ජලය ස්වල්පයක් විසුරුවා දින තුනක් පමණ තිබෙන්නට හැර 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 නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න පොතල දැන්වියන් නිරීක්ෂණ නිරීක්ෂණ निरीक्षण लियांगे निरीक्षण बुद्धि पाम पेत्त मते पाम पेत्त मते पुस रहनी दिया पुस पुस रहनी दिया वर्धने भी पवतीन भाव देखिए है पाम पित्त मत पुष्पनी दिया वर्धने भी पवतीन भाव देखिए है कि वर्धने भी पवतीन भाव देखिए है कि वर्धने भी पवतीन भाव देखिए है पुते ईलग इष्टा मापिक එම කුසයිත පාං සල්පය එම කුසයිත පාං නියදිය නැත්නම් පාං සල්පයක් කුසයිත පාං නියදියක් නැත්නම් සල්පයක් අනීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න අනීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න අනීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න හරි කවුද ඔන්න එක්කෙනෙකුට උදව්වක් කරන්න ඕන අපි කියමු මායුමිට කාටද තුන් දෙනෙක් දැන් ජොයින් වෙලා මට හරියට කරදර කරනවා මොනවද කියන්නේ කොච්චර ගියාද මාතෘකා කීයක් ලිව්වද अने मयूमी दयूमी कथा गणेश මයිමකින් අහගන්න ප්‍රශ්නේ
මේ මයමි අර මේ කුස ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම එතන ඉඳන් කියන්නකෝ. අද කිව් එකද? ඔව් අද මුලින් පටන් ගත්ත තැන ඉඳන් සුද්ධ ජීවී නිරීක්ෂණය. ඉන්ද හරි මේ සඳහා පාන්සෙත්තක් ගෙන ඒ මතට ජලය සල්පයක් විසිරුවා. ඉන්න පොඩ්ඩා. පෙත්තක්ගෙන ඒ මතට ජලය සල්පයක් විසිරුවා. හැර දින කිහිපයක් ඉන්න විසිරුවා. සිග්නල් නැති වුණා. ඔයාටද? ඒ විසිරුවා. හෝ පොඩ්ඩක් ඉන්න තව යාළුවෙක් ජොයින් කරන්නම්. ඔමේෂා. කොත්තනින්දන්ද ගණේෂ කියන්න ඕනේ. අර මේ සඳහා පා මේ විසිරුවා කියන තැන ඉඳන් කියන්නකෝ. දින තුනක් පමණ තිබෙන්නට හැර තිබෙන්නට හැර නිරීක්ෂණය කරන්න. හරි. ඊට පස්සේ නිරීක්ෂණය කියලා යටින් ලියලා ඉන්න හරි කියන්නේ නිරීක්ෂණ පාන් පෙත්ත මත පාන් පෙත්ත මත හුස් වැනි දෙයක් හරි වර්ධනය වී පවතින බව බව දැකිය හැක. හරි. ඊට පස්සේ තව තරු ලකුණක් දාලා ලියන්න. එම පොත් සහිත හරි පාන් ස්වල්පයක් යක් හරි අන්වීක්ෂයෙන් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න.
හරිද තමයි ආ ඔන්න එහෙනම් හරි නේද ආ දැන් ඔන්න මේ ආයෙ හැම අනිත් දවස්වලින් පණක් වෙලාවට උම චාන්සස් ලැබෙන්නේ නැහැ ගණේෂා හරිද එහෙනම් පටන් ගන්න වෙලාවටම අනිත් දවස් සම්බන්ධ වෙන්න ඕනි ආ අනිච්චේ නිරීක්ෂණය කරන්න කියලා දීුවා ඊට පස්සේ දාන්න පුතේ ඊනම් ඉස්තමාකේ පාඩ පැනකින් පාන් පෙත්ත මත තිබූ පාන් පෙත්ත මත තිබූ පාන් පෙත්ත මත තිබූ ව්‍යුහ ව්‍යුහ පාන් පෙත්ත මත තිබූ ව්‍යුහ සියුම් කෙන්දිති ජාලයකින් සියුම් කෙන්දිති ජාලයකින් පාන් පෙත්ත මත තිබූ ව්‍යුහ සියුම් කෙන්දිති ජාලයකින් සියුම් කෙන්දිති ජාලයකින් සියුම් කෙන්දිති ජාලයකින් හා හා කළු පැහැති ව්‍යුහ වලින් සමන්විත බව 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 දැකිය හැකිය දැකිය හැකිය දැකිය හැකිය පුතාල ලියන නිගමනය නිගමනය පාන් පෙත්ත මත පාන් පෙත්ත මත පාන් පෙත්ත මත පාන් කුස්සෙවත් පාන් කුස්සෙවත් පාන් කුස්සෙවත් මියුකර්ණම් දිලීරය මියුකර්ණම් දිලීරය පාන් කුස්සෙවත් මියුකර්ණම් දිලීරය හඳුනාගත හැකිය හරි පුතේ ඊළඟට දාන්න ක්‍රියාකාරකම දෙක ක්‍රියාකාරකම දෙක හරි අපි ක්‍රියාකාරකම දෙකේදී මෙන්න මෙහෙම ක්‍රියාකාරකමක් කරනවා පුතේ හොයා ගන්න අපි ගන්නවා වතුර වීදුරුවක් මේ වතුර වීදුරුවට සීනි හැඳි දෙකක් විතර අපි දානවා සීනි හැඳි දෙකක් විතර අපි දානවා දාලා හොඳින් දිය කර ගන්නවා සීනි හැඳි දෙකක් විතර දාලා හොඳින් දිය කරගෙන අපි පුතේ මේකට නැවත දානවා ඊස් ඊස් හැඳක් විතර දානවා සීනි හැඳි දෙකක් විතර වතුරක් දාලා දිය කරගෙන ඒ වාජනේට අපි දානවා ඊස්ට් හැන්දක් විතර දානවා ඊස්ට් හැන්දක් විතර දාලා පුතේ අපි හොඳින් මේක දිය කරලා අපිට පුළුවන්
බෝතන එකට මේක දාලා අදාළ මිශ්‍රණය බෝතන එකට දාලා අපර පුළුවන් මේ බෝතලයට පුතේ මෙන්න ගන්න සීනි සහිත ජලයට ඊස් දාපු ද්‍රාවණය මේ බෝතලයට දාලා අපි මේකට පොඩි බැලුම් බෝලයක් සමි කරනවා මේ උදයන්නේම නෙවෙයි හදන්නේ බැලුම් බෝලයක් සම්බන්ධිත උඩ යවනකොට හයිඩ්‍රජන් වායුව පුරවන්න වෙනම ක්‍රමයක් තියෙනවා මේ බලුනේ උඩ යවන්නේ නෙවෙයි අපි මේ පොඩි නිරීක්ෂණයක් කරනවා සීනි ද්‍රාවණයේදී ඉස් දාලා මේ බෝතලේ දාලා බැලුම් බෝලෙකුත් දාලා ටික වෙලාවක් අපි තියෙන්න හරිනම් තියෙනවා අපිට දකින්න ලැබෙනවා මේකේ බුබුලු දානවා මෙහෙම මේකේ බුබුලු දානවා දකින්න ලැබෙනවා ඒත් එක්ක මේක අල්ලලා බැලුවොත් පොඩ්ඩක් බෝතලේ රත් වෙලා තියෙන බවක් දකින්න ලැබෙනවා ඔන්න අහගන්න නිරීක්ෂණ ප්‍රධාන නිරීක්ෂණ මේකෙන් බුබුලු පිට වෙනවා මේක අල්ලලා බැලුවොත් බඳුන රත් වෙනවා කියනවා ඒ වගේම තමයි බැලුමේ චුට්ටි චුට්ට පිම්බෙන බවක් ඒ කියන්නේ මොකක්ද වායුවක් මේකින් ඉවත් වෙලා යනවා ඔන්නයි නිරීක්ෂණ තුන මොන නිරීක්ෂණ තුනද බඳුන රත් වෙනවා වායු බුබුලු පිට වෙනවා ඒ වගේම බැලුමේ මඳක් පිම්බෙන බවක් අපට දකින්න ලැබෙනවා ඔන්නයි නිරීක්ෂණ තුන පුතේ ඒ අනුව ඒ වගේම තමයි මේ බැලුමේ සම්බන්ධ කරන්න කලින් නිකන් මධ්‍යසාර ගන්ධයක් වගේ අපිට පොඩි ගඳකුත් එනවා මධ්‍යසාර ගන්ධයක් වගේ පොඩි ගඳකුත් එනවා ඒ අනුව මේ තුන අපි පුතේ තීරණය කරන අපි නිගමනයකට එළමෙනවා සීනි ද්‍රාවණයක් මත ඊස්ට් කියන සුද්ධ ජීවී කාණ්ඩේ ක්‍රියා කරලා සීනි ද්‍රාවණයක්නේ අපි මේකට දැම්මේ සීනි ද්‍රාවණයක් මත ඊස්ට් කියන සුද්ධ ජීවී කාණ්ඩේ ක්‍රියා කරලා මධ්‍යසාර තමයි පිටේ නිෂ්පාදනය වෙන්නේ මධ්‍යසාර නිෂ්පාදනය වෙනවා ඔය මධ්‍යසාර ගැන කියනකොට මේ හරි කරදරයක් වෙලා තියෙනවා රටටම මධ්‍යසාර ඕකේ අතීතයේ ගත්තාම මධ්‍යසාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ඔය ඉස්සර කාලේ මත්පැන් හොයාගැනීමේ කොහොමද ඒකත් විද්‍යාත්මක මූලධර්මයන් අනුව තමයි හොයාගන්නේ ඔය ගෝත්‍රික ජනතාව යනවා පුතේ මේ කැලේ මිශ්‍ර ජීවත් වුණේ ගෙවල් තිබ අපිට වගේ ගෙවල් තිබුණාද ඈ අපිට වගේ ගෙවල් තිබුණාද නෑ කොහෙද ඉන්නේ කට්ටිය ඈ ගල් වෙන ගස් පුහාද ගල් වෙන ඇතුලේ ගස් පුහාසෙ නිකියද නෑ නෑ ගස් වෙන ගල් පුහා ඇතුලේ වගේ තමයි මේගොල්ලෝ ජීවත් වුනේ ඉතින් මේගොල්ලන්ට වතුර තිබායම දැනෙනවනේ ඉතින් මේගොල්ලෝ කොහේ හරි ගිහිල්ලා වතුර ටිකක් එම ඉතින් බොන දණක් හොයාගන්න ඉතින් කට්ටියක් දවසක් ඇවිදගෙන යනකොට හරියට වතුර තිබා හැදිලා දැන් බොන්න වතුර නැහැ ඉතින් මේ වතුර තිබා හැදුනහම ඉතින් අපිට නම් නේද තියා මඩ වතුරක් වුණා කමන්නේ අපි ඔහෙ බීලා ගන්න එහෙම නේද අපි නම් සර්බියුවට අපි නම් එහෙම බොන්නේ නැහැ නේද අපි වතුර තිබා ඔය ඉවසගෙන ඉන්නවා ඉතින් මේ කට්ටිය මේ දැන් ඇවිදගෙන යනකොට මේ ගස් වෙන එක පොඩි ගස් වෙන එක අර වැස්සට වතුර එකතු වෙනවානේ වැස්සට වතුර එකතු වෙනවානේ ඒව ටිකක් එකතු වෙලා තියෙනවා මේ මිනිස්සයා කරන වැඩි මේකෙන් තිබහ වැඩි කමට මේකෙන් වතුර ටිකක් බොන්න හරිද ඉතින් මේකට හුනෝ කැරපොත්තෝ ගෙම්බෝ හැම වැටිලා වතුර ටික පල්ලෙලා ඉතින් ඒක බොනවා පළවෙනිම අවස්ථාව ඉතින් මෙයාට පුනි අමුත්තක් දැන්නවා හරි යනකොට මොකද වෙන්නේ කැරකින්න හැදිලා අර බීපුවයින් ආන් මේ වගේ ස්වරූපයක් මෙයාට ඇති වෙනවා. එයා යන දිහා නෙවෙයි යවෙන්නේ. යන්නේ කොහෙවත් වෙන දිහක තමයි මෙයාට යවෙන්නේ. ඉතින් මෙයා ගිහිල්ලා නැගේ යාළුවට කියනවා සුප්පිරි වතුර ටිකක් තියෙනවා මචං යම් බොන්න කියලා. සුප්පිරි වතුර ටිකක් තියෙනවා යම් දානවා කොහොමද? ඔන්න යාළුවත් එක්ක යනවා. දැන් අර හොඳ වතුර තිබුණත් බොන්නේ නේ. අරකින් වතුර ටිකක් බොන්න යනවා ගස්පෙණි. යාළුවත් එක්කත් බොන්න යාළුවයි දෙන්නත් එක්ක මොකද වෙන්නේ දැන් හරි හරියට කියෝ කියෝ මොකද කරන්නේ
පාරේ මේ පැත්තට මොකද වෙන්නේ එනවා ඉතින් ඔය විදිහට තමයි ඔය ස්වභාව ධර්මය මගින්ම තමයි පුතේ එතකොට එතෙන්දි වෙනවා කියන එකක් දන්නවද ඔය සත්තු එහෙම වැටිලා ඕකට නිකන් අපි කියන්නේ දැන් සීනි ද්‍රාවණයක් වගේ හැදිලා ඊස්ට් කියන්නේ බැක්ටීරියා ඔක සාමාන්‍ය ස්වභාවික පරිසරයේ තියෙනවා බැක්ටීරියා එකට ගිහිල්ලා ක්‍රියාකාරීත්වය නිසා තමයි ඉතිල් මාධ්‍යසාර තමයි හැදිලා තියෙන්නේ ඉතින් ඒක තමයි ලෝකේ ප්‍රථමවට මධ්‍යස්ථාන කියලා හඳුනාගන්නේ ඊට පස්සේ තමයි ඉතින් මිනිස්සු නිෂ්පාදනය කරන්න ගන්න. හරිනේ? ආ එතකොට ඔන්න හොඳට මතක තියාගන්න ඕනි. හොඳට මතක හදන්න හැම යන්නේ නැහැ කවුරුත් නෑ. පොලිසියෙන් අල්ලගෙන ඇයි? එතකොට ඔන්න අපිට විද්‍යා විද්‍යා නාට්‍ය පන්තියේ පුතේ උගන්වනවා මධ්‍යස්ථාන නිෂ්පාදනය කරන විදිය. සීනි ද්‍රාවණයකට ඊස් දැම්මනම් දවස් 3ක් තිබ්බනම් මොනවද? මධ්‍යසාර හරි කාටවත් කියන්න හේල්පා ඔය ගෙදර ඉන්න තාත්තලාට එන්නේ හරි අපි පුතේ එහෙනම් චිත්ත ලියාගම් ක්‍රියාකාරකම් දෙක ඒ අතර කියන සීනි ද්‍රාවණයක් මත තමයිට ලියන්න දෙන්න බෑ මේක නම් සීනි ද්‍රාවණයක් මත අපේ ළමයි හොඳ ළමයි වෙන්නේ නින්ද ගියා නේද නිඹ ගහන් හරි හොඳයි නේද අම්මා බලනවා නේද ඈ අම්මා බලනවනේ අම්මා කියන හොඳ පුතා කියලා ඊට පස්සේ රහසින් කියලා නිඹ ගහන් කියලා සීනි ද්‍රාවණයක් මත ඊස්ට් වල ක්‍රියාකාරීත්වය ඊස්ට් වල ක්‍රියාකාරීත්වය හඳුනාගෙන ඊස්ට් වල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම සීනි ද්‍රාවණයක් මත ඊස්ට් වල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම ඊස්ට් වල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම හරි පොතේ අපි ගියමු ඉෂ්ට වාක්‍යයක් දාන්න සීනි ද්‍රාවණයක් සකස් කරගෙන 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 එයට සීනි ද්‍රාවණයක් සකස් කරගෙන එයට ඊස්ට් ඊස්ට් සීනි ද්‍රාවණයක් සකස් කරගෙන එයට ඊස්ට් ස්වල්පයක් දමා ස්වල්පයක් දමා මිනිත්තු 20ක් පමණ මිනිත්තු 20ක් පමණ මිනිත්තු 20ක් පමණ තබා මිනිත්තු 20ක් පමණ තබා මිනිත්තු 20ක් පමණ තබා බෝතලයකට දමා බෝතලයකට දමා බෝතලයකට දමා එයට බැලුමයක් සම්බන්ධ කර නිරීක්ෂණය කරන්න
එයට බැලුමයක් සම්බන්ධ කර නිරීක්ෂණය කරන්න. හරි. ඔෂානි පුතේවෙන්දි ඔබට කියවන්න. සර් මේ දැල්ලු එකද සර්? ඔව් අන්තිමට දීපු ඉෂ්ටමක් පිළිම කියවන් යන හැමිට. ඉනිද රාවණයා සකස් කරගෙන එයට ඊස්ට් ස්වල්පයක් දමා මිනිත්තු 20ක් පමණ තබා බෝතලයකට දමා එයට බැලුමක් සම්බන්ධ කරන්න. හොඳයි ස්තුතියි. ඔෂානිලා දෙන්නෙක් ඉන්නවා නේද? ඔෂානි ඔෂිනි. කවුද දැහැමි මොනවද කියවන්නේ? ඈ දැහැමි කාත් එක්කද කියවන්නේ? මං කණෙන් අල්ලන්නේ ඈ. හරි මම වෙලාවක අල්ල ගන්නවා කියලා කිව්වේ ඈ ඊළඟට පුතේ දාන්න නිරීක්ෂණ නිරීක්ෂණ 1 ද්‍රාවණයේ පෙන ඇතිවීම ද්‍රාවණයේ පෙන ඇතිවීම පළවෙනි එක ද්‍රාවණයේ පෙන ඇතිවීම द्रावणी पेन अतिवीम द्रावणी पेन अतिवीम देख बांधुन सुनुवासीन रक्तिम बांधुन सुनुक्वासीन रक्तिम अंक तुन मध्यसार गंधय संवेदने मध्यसार गंधय मध्यसार गंधय संवेदने संवेदने क्या दैनिना मध्यसार गंधय संवेदने दान वैदगत के लगार में वैदगा हाँ पुदे आप ही में के वैदगत कारने लिया करना हाँ वैदगत कारने लिया ना මේ වැදගත් කාරණෙන් අපි කියන්නේ අපි මේ කියන ද්‍රාවණයේදී බැලුමේ පිම්බෙනවා කියන්නේ මොකක් හරි වායුවක් මේකට පුතේ ඒක රාශිය වෙනවා මොකක් හරි වායුවක් මේකට ඒක රාශිය වෙනවා මෙන්න මේ වායුව පුතේ හඳුනා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් විදියට මේ වායුව හඳුනා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව විදියට මම ඒක ඉස්සරහදී හේතුව ඉස්සරහදී කියන්නම් අපි ලියමු වැදගත් කාරණේ सीनी द्रावण मत ईस्ट क्रियाकारित्व
සීනි ද්‍රාවණයක් මත ඊස්ට් ක්‍රියාකාරීත්වයේදී සීනි ද්‍රාවණයක් මත ඊස්ට් ක්‍රියාකාරීත්වයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව 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 නිපද වෙන බව නිපද වෙන බව නිපද වෙන බව හඳුනාගත හැකිය නිපද වෙන බව හඳුනාගත හැකිය අනුෂි අනුෂි කියවමුද පුතේ ඔය කියපු කාරණේ මම තමයි දැම්මේ මට මෙලියා ගන්න බැරි වුණා කියලා. ආ ඔයා දැම්මේ. ආ රසාදි. පුතේ කියමු. පොඩ්ඩක් ඉන්න මයික් ඔන් කරගල්. හරි. සර් හෙනවද? ආ හරි කියන්න පුතේ. වැදගත් කියලා දාලා. සීනි ද්‍රාවණයක් මත ඊට් ක්‍රියාකාරීත්වයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව නිපද වන බව හඳුනාගත හැකිය. එච්චරයි සර්. ස්තුතියි. දැන් ඔන්න මම පොඩි දෙයක් කියන්න හොඳට අහගෙන ඉන්න ඕනි. ඔයාලා දන්නවා මේ පාන් හදන හැටි බේකරි කර්මාන්තෙදි පාන් බනිස් කේක් පාන් බනිස් කේක් වගේ දේවල් නිෂ්පාදනය කරන හැටිවල් දන්නවා. නිෂ්පාදනය කරන හැටි නම් දන්නේ අපි මේ නිෂ්පාදනය කරනකොට ගෙනත් දුන්නොත් නම් අපි ඒවා වග බලා ගන්නවා. නේද? නේද? බේකරිය ඇතුලේ නිෂ්පාදනය කරන හැටි නම් සර් අපිට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි පාන් හරි බනිස් හරි කේක් හරි මොනවා හරි ওই නිෂ්පාදනයක් අපිට ගෙනත් දුන්නොත් අපි ඒකට වෙන දේ නම් බලා ගන්නම්. එහෙමනම් ඔයාලා ওই වෙන දේ බලන වෙලාවට පාන් කෑල්ලක් කපලා බැලුවොත් සවිවර බවක්. සවිවර බවක් කියන්නේ නිකන් හිල් හිල් තියෙනවා. පිම්බිලා වගේ තියෙනවා. ඔය වගේම තමයි කේක් කෑලි. ඔය වගේම තමයි පනිස් කෙඩිය ඇතුලේ තියෙනවා. අපි ওই සිදුරු සහිත බවට කියනවා සවිවර බව කියලා. සිදුරු සහිත බවට කියනවා සවිවර බව කියලා. පාම් පිට ගත්තාම තැනින් තැන සිදුරු සිදුරු වූ යම් කියනවා සවිවර බව කියලා කියනවා. ඕක වෙන්නේ මෙහෙමයි. හැබැයි ඔය බේකරිය ඇතුලේ ඕවා නිෂ්පාදනය කරන හැටි සමහරව ය දැක්කොත් හැම කන්නේවත් නෑ ඔයාලා. ඒක මම නිෂ්පාදනය කරන්න හැටි කියන්නේ ලංකාවේ ආර්ථිකයට පාඩු වෙනවා. ඔයාලා මොකද චුම්පාන් එහෙම කන එක නවත්තනවනේ නේද? ඔය 3 මිල් එකේ කේක් ආවට එනවනේ චුම්පාන් චුම්පාන්. ඈ එන්නකොට අඬලා ගන්නව නේද? අනේ අපි චුම්පාන්. අඬලා තමයි චුම්පාන් ගන්න. හැබැයි චුම්පාන් හදන හැටි ඔයාලා දැනගත්තා. මම චුට්ටක් යන වැඩි කියන්නේ කකුලෙන් තමයි අනන්නේ පිටිකොට. ඒ වගේම තමයි
ඔය පෝරණුව ගාව ඉන්නකොට ඇඟට හරි රස්නි දාඩිය බහිනවා ඉතින් දාඩිය බහිනවා කියලා යා නාල ඇවිත මේ පිටිකොඩ උඩට ගිරව නෑ මෝනට එන දාඩිය මොකද කියලා මෙහෙම අරගෙන ආ ලුණු ඕනිද ලුණු ඕන්නේ ලුණු බොහොම අඩුවෙන් ඉතින් ඔය වයසක බේකරි බාස්න හැදමි ඉන්නවා ඉතින් හදිසියෙ ටොයිලට් එකට එහෙම යන්න ඕනේ වුණත් ඉතින් පිටිකොඩටම තමයි ටොයිලට් එකට යන්නේ ඒ කම්මැලි ටිකක් එළියට යන්න ඉතින් ලුණු ඕන්නේ නේද ආ ඉතින් ඒ විදිහට තමයි ඕක රෑට පිටිගොඩට ඊස් දාලා හොඳට අනන්න ඕනි හොඳට ඇනුවේ නැත්තම් පාන් හරියට එන්නේ බාගට අනලා බෑ පිටිගොඩ උඩ නැගලා හරි පිදුම් ගහලා හරි මොකද වෙන්නේ පිටිගොඩ සුපිරියට අනා ගන්න ඕනි එහෙනම් පිටිගොඩ සුපිරියට අනලා පුතේ පැය ගානක් ඕක එලි වෙන කල් තියෙනවා පාන්දර 4 5 වෙන කල් තියෙනවා තිබ්බට පස්සේ ඊස්ට් ක්‍රියාකාරීත්වය නිසා අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් එනවා මෙන්න පිටිගොඩ මේක තුලද දැන් මේ අපි කරන්නේ දැන් ඊස්ට් ක්‍රියාකාරීත්වය කාබන් ඩයොක්සයිඩ් වායුව හැමතැනම නිෂ්පාදනය වෙන එළියට යන්න විදියක් නැහැ එළියට යන්න සිදුරු නැමේ එළියට යන්න කියන්නේ පාන් කොට පිපෙනවා කියලා වෙන්නේ පිටි පිපෙනවා කියලා වෙන්නේ මේ පුතේ කාබන් ඩයොක්සයිඩ් කුබුළු කුබුළු හට ගන්න. ඊට පස්සේ අපි පාන් දිවියක් හදනකොට පොඩි තැටියක් තියෙනවා. පාන් තැටිය කියලා එකට කියන්නේ. ඕකට මේකෙන් පිටි ගොඩක් ගත්ත බුලියක් මෙහෙම තිබ්බා. ඔහම තියලා පුතේ දැන් පිපෙනවා තමයි මේකෙ. මේකේ ඇතුලේ පිපිලා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා. මේ තැටිය පිටින්ම පෝරණුව ඇතුලට දානවා. පෝරණුව ඇතුලට දැම්මට පස්සේ මේ පුතේ වාතය රත් වෙනකොට වාතේ ඉවත් වෙලා යනවා මේවා රත් වෙනකොට වාතය ඉවත් වෙනවා අර පිම්බිච්ච ඒවා එහෙම්මම තියෙනවා ඔන්න ඔය ක්‍රමයට තමයි පාන් පිපීම බනිස් පිපීම කිඹුලා බනිස් පිපීම බිග් බන් කියලා කියනවා අර බන් කියනවා පොඩි බන් කියනවා ඔය ඔක්කොම බන් පිපීම වෙන්නේ කොහමද මෙන්න මේ කියන ක්‍රමයක තමයි හරිද ඒ නිසා ඔයා ආහාරයට ගන්නකොට චුට්ටක් වග බලා ගන්නෝනේ පිරිසිදුව කරන දනොත් තියනවා පුතේ නැත්නම් පිරිසිදුව හොඳට කරන දනොත් තියනවා බොහොමයක් ත්‍රිවිල් වලින් හැමෙන චූම් පාන්නම් කෑමෙන් වලකින්න හරි හරි ලුණු වැඩි වගේ එහෙම આવොත් බඩුම තමයි හරි හරි ආ දැන් අපි ලියමු පුතේ ඊළඟ ස්ථාමාක එක දාන්න बेकरी निष्पादन सकसीमेदी बेकरी निष्पादन सकसीमेदी बेकरी निष्पादन सकसीमेदी ඊස්ට් වල ක්‍රියාකාරීත්වය ඊස්ට් වල ක්‍රියාකාරීත්වය ඊස්ට් වල ක්‍රියාකාරීත්වය ඊස්ට් වල ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වෙයි දැන් පාන් ගෙඩිය පිපෙ නැති මතක තියාගන්න ඒ ඔක්කොම ලියන්නේ ඊළඟ ස්ථාමාක එක මෙහිදී නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් 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 वायु निसा कार्बन डाइऑक्साइड वायु निसा पान वाले सभी पर बावा कहती हुई पान वाले सभी पर बावा कहती हुई
ඔන්න ඒ කාර්යයෙන් ඉවරයි. අනේ සර් අපේ තාත්තා පාම් බිස්නස් කරන්නේ බිස්නස් එකක් කපෝති දැන් ඔන්න එක්කෙනෙක් දාලා තියෙනවා බිස්නස් එකක් මං කියන්නේ හොඳට කරන දැනුත් තියෙනවා කියලා නේද ඔය මහා පරිමාණයෙන් එහෙම යන තැන් වල තමයි පිටි ගොඩවල් උඩ නැගලා පිටි අනන්නේ හරිද ආ ඉතින් පොඩි අපි එහෙම අපේ එක දෙයක් කරගෙන යනවා නම් පිරිසිදුව නේද එහෙම අපේ දරුවෙක් කියලා අත් කෙනෙක් කරනවා නම් ඉතින් බේකරියක් කරනවා නම් අපි දන්නවා ඉතින් ගෙදර අයත් කරනවනේ නේද ඒ නිසා පිරිසිදුව හදනවා සවිවර නෙවෙයි සවිවරය සවිවර 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 බබ සවිබල කියන්නේ නිකන් අර පාන් වල ඉතන නිකන් ගල් පනිස් වගේ කියලා कैवटक එහෙනම් ඉතින් ඒවට තෙතමනේ එහෙම ලැබිලා මියුක් කරන්න තමා තියෙන්නේ පුස්කාල තියෙනවා හැබැයි මෙහෙමත් තියෙනවා පුතේ පාන් හැදපු ගමන් අර ඒ අදාළ මොනහරි පිටි වලට එහෙම දානකොට පාන් පිටි ගැවෙනවා සමහර ලාට පාන් පිටිත් නිකන් සුදු පාටයිනේ එහෙමත් වෙනවා නැත්නම් අර පාන් පරණ විදිහ පුස්කන්න ගමියා අමුතු දුර්වර්ණ පැහැයක් අපිට දකින්න ලැබෙනවා ඒ වෙනම කන්න එපා හරි සර් මෙච්චර දවසක් චුම් පාන් කෑවා අනේ අද ඉඳන් නම් දැන් මම කන්නේ නැහැ හොඳයි හොඳ පුරුද්දක් පිටි ආහාර වැඩි ගන්න එක හොඳ නැහැ පුතේ අපිට හරි මැසේජ් ගොඩක් දානවා ඉතින් අනවශ්‍ය මැසේජ් වුණොත් අපිට ලොකු වෙලාවක් යනවා අපි යනවා පාඩමට දාන්න මාතෘකාව සුදුජීවී ක්‍රියාකාරීත්වය සඳහා බලපාන ප්‍රධාන හේතු සුදුජීවී ක්‍රියාකාරීත්වය සඳහා සුත්‍රජීවී ක්‍රියාකාරීත්වය සඳහා හේතු වන ප්‍රධාන සාධක කියලා ගන්න. සුත්‍රජීවී ක්‍රියාකාරීත්වය සඳහා හේතු වන සුත්‍රජීවී ක්‍රියාකාරීත්වය සඳහා හේතු වන සුත්‍රජීවී ක්‍රියාකාරීත්වය සඳහා හේතු වන ප්‍රධාන සාධක සුත්‍රජීවී ක්‍රියාකාරීත්වය සඳහා හේතු වන ප්‍රධාන සාධක अंक एक देखाई के साथ तेतमणी अंक एक तेतमणि अंक एक तेतमणि अंक एक तेतमणि अंक देख उष्णत्व නැහ් ඔයාලා දැන් මැසේජ් කරා මේ චූම් පාන් ගැන මං කිව්වේ නැහැ චූම් පාන් කන්න එපා කියලා චූම් පාන් ලුණු වැඩි වලක්යෙන් වගේ දැනුනොත් නම් ඉතින් කන්න එපා ආය අනිවාර්යයෙන්ම මොනවා හරි දෙයක් මිස් වෙලා තියෙනවා හරිද ආ දැන් කොහොමවත් ඔයාලා චූම් පාන් එම කන්න හිතෙන්නේ නැහැ ඔක ගත්ත ගමන් සර් මෙහෙම කිව්වනේ කියලා මතක් වෙනවා अंक एक उष्णतमनी है देखो पुत्र उष्णत्व देखो उष्णत्व
पुते इतना उष्णत्व के अंदर दाग सामान्य में हीटर का उष्णत्व पनासे वेन्ने सेल्सियस संख्या का विशिपाही इंदा सेल्सियस संख्या का तीहवागी उष्णत्व या हमारी में हीटर कराई है बोला एको में इताम अभी क्यों आर्दने ना वेन्ने में कवे उष्णत्व अभी मात्र का वाई किया ना शुद्ध जीवी क्रियाकारित तेरी हेतु ना प्रदान साधक शुद्ध जीवी क्रियाकारित तेरी हेतु ना प्रदान साधक අපුතේ හරි ඔන්න එහෙනම් කාරණා ප්‍රධාන කාරණා දෙකක් තුවා ස්ථීවික ආකාරයේ දෙකක් එතමනේ අනිත් එක උෂ්ණත්වය උෂ්ණත්වය ගත්තාම උෂ්ණත්වය ගත්තාම මෙන්න මේ සෙල්සියස් අංශක 25 30 අතර උෂ්ණත්ව 50 පුතේ සුදු ජීවීන්ගේ වර්ධනයට වඩා හිතකර වෙනවා වඩා හිතකර වෙනවා අද දවසේ කතා කරන අවසාන මාතෘකාව දාන්න මාතෘකාව ආහාර වර්ගය අනුව සිදුවන සුදු ජීවී ක්‍රියාකාරීත්වය ආහාර වර්ගය අනුව සිදුවන සුදු ජීවී ක්‍රියාකාරීත්වය ආහාර වර්ගය අනුව සිදුවන සුදු ජීවී ක්‍රියාකාරීත්වය ඔන්න මේ ටික මම ලබන සතියේ පාඩම් ගන්නවා අංක 1 අංක 1 අංක 1 මේ ටික පාඩපෑන කිල්ලිය මේ ටික ඉතාලම වැදගත් පාඩම් කර ගන්න ඕනි අංක 1 සීනි බහුල ආහාර මත सीनी बहुल आहार मत सीनी बहुल आहार मत सीनी बहुल आहार मत शुद्ध जीवी क्रियाकारित्व सीनी बहुल आहार मत शुद्ध जीवी क्रियाकारित्व सीनी बहुल आहार मत शुद्ध जीवी क्रियाकारित्व पैसीम ලෙස හඳුන්වයි पैसीम හොඳටම පැහැදිලා කියන්නේ पैसीम पैसीम ලෙස හඳුන්වයි අංක 2 प्रोटीन बहुल आहार मत प्रोटीन बहुल आहार मत प्रोटीन बहुल आहार मत प्रोटीन बहुल आहार मत शुद्ध जीवी क्रियाकारित्व प्रोटीन बहुल आहार मत शुद्ध जीवी क्रियाकारित्व अलुत वचनयक् ओयालट
අලුත් වචනයක් ඒකට අපි කියනවා පූති භවණය කියලා පූති භවණය ප්‍රෝටීන් බහුල ආහාර මත සුදීනි ක්‍රියාකාරීත්වය පූති භවණය ලෙස හඳුන්වයි පොදේ අංක 3 ලිපිඩ බහුල ආහාර මත සුදීවී ක්‍රියාකාරීත්වය ලිපිඩ බහුල ආහාර මත සුදීවී ක්‍රියාකාරීත්වය ලිපිඩ බහුල ආහාර මත සුදීවී ක්‍රියාකාරීත්වය ලිපිඩ බහුල ආහාර මත සුජීවී ක්‍රියාකාරීත්වය මුඩු වීම ලෙස හඳුන්වයි පොතේ දාන්න වැදගත් කියලා කාරණයක් හරි ඔන්න ඩක් ගාලා මේ ඔය හොඳ විදියට පාන් හදන එකක් මම පෙන්නන්නම්කෝ හොඳ විදියට පාන් පිරිසිදු හදන එකක් අද වගේ කුත් පෙන්වන්න පුළුවන් ඉස්සෙල්ලම හොඳ පා අන්න දැන් පිපෙන්න තමා තිබ්බේ ඈ හොඳට අනලා ඔන්න තිබ්බා අන්න පාම් පෝරණුව කියන්නේ ඕකට පාම් පෝරණුව තමා ඔය තියෙන්නේ
ගඩොල්වලින් තමා පුතේ අදලා තියෙනවා තාපය හොඳට අවශෝෂණය කරගන්නවා තාපය රඳාපවත්න ඕන දැන් පිපිලා තියෙන්නේ දැන් ඒ පොල් තෙල් නැත්තං ඇලෙනවා දැන් පොරනොට ගින්දර දානවා අන්න පාන් තියෙන පොඩි තැටියක් මං කිව්වනේ ඔන්න ඕකේ තමයි පුතේ පාන් ගෙකි තියන් පාන් තැටිය ඒකෙත් පොල් තැටි ටිකක් තුම ගාව ගන්නවා නැත්නම් හොඳට ඇලෙන නිසා මම බොහොම පොඩ්ඩයි දාන්නේ පාන්. ඒ වුණාට පිපිලා ලොක්කොට එනවා. පාන් ගෙඩි 12යි. හදන්නේ. अंगुर ताम रसने पोर्नो निमेन्ने देसियें अन्न उन्नो उन्नो पां तवतमा चूम पां क्या ये वर्णम बित्तरे में डालो हम दबे हेतु ही खाड़ींग गन्न पांग वर दाई दिन बित्तरे में नंदा ने शुद्ध जीवीन के वर्धने शुद्ध जीवीन के वर्धने शुद्ध जीवीन के वर्धने उपस्तरया
සුදුසු උපස්තරයක් සුදුසු උපස්තරයක් කම ජලය ජලය යෝගී උෂ්ණත්වය pH අගය පලාසය යෝග්‍ය උෂ්ණත්වය යෝග්‍ය උෂ්ණත්වය හා පුතේ අපි pH අගය පලාසය තාම ඔයාල දන්නේ නැහැ දැන් කොහොම ලියා ගන්න pH අගය පලාසය pH අගය පලාසය මෙතන පුතේ අපි ලියනකොට p simple h capital තමයි කියන්නේ pH අගය පලාසය pH අගය පලාසය ඔන්නයි බලන්න මුලින් නම් සුදීවින්ගේ වර්ධනයේට සුදුසු උපස්තරය ජලය කමාදාල් යන උපස්තරයක් කමා ජලය යෝග්‍ය උෂ්ණත්වය හා pH අගය 50 අගය 50 ඇත අගය 50 ඇත එම තත්ත්ව පාලනය කිරීම මගින් එම තත්ත්ව පාලනය කිරීම මගින් එම තත්ත්ව පාලනය කිරීම මගින් සුත් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සුත් ජීවීන්ගේ වර්ධනය පාලනය කළ හැකි සුත් ජීවීන්ගේ වර්ධනය පාලනය කළ හැකි හාන ලබන සතියේ මාතෘකාව කවුරුත් යන්න එපා චුට්ටක් ඉන්න පාඩම ඉවරනට කමක් නැහැ. අදටි වරුණාට කමක් නැහැ යන්න එපා චුට්ටක් ඉන්න. ලබන සතියේ මාතෘකාව සුද්ධ ජීවීන්ගේ බලපෑම. සුද්ධ ජීවීන්ගේ බලපෑම. ඔන්න තව බොහොම පොඩ්ඩයි තියෙන්නේ ලබන සතියේ උනට පාඩම ඉවරයි. මේ උගන්නපු දේවල් චුට්ටක් පාඩම් කරලා තියාගන්න ඕනි. ඊළඟ දවසේ පාඩම් ගන්නවා. සුත් ජීවීන්ගේ බලපෑම හරි මොකක්ද අනුෂි පොඩ්ඩක් කියන්න අනුෂි ආමේ පාඩම් ගන්නේද ලබන සතිය ටික නම් හැමෝගෙම පාඩම් ගන්න සුදීවින් ගැන අද පොඩ්ඩක් කතා කරමු කීප දිනෙකින් ඔමේෂ පොඩ්ඩක් ෆෝන් කරන්න මයික් එක කොහොමද මොනවද විශේෂයෙන් දුන්නේ සාදද නැත්නම් ගිය සතියේද ගිය සතිය ටික අද කියන කිව්වේ මොනවද ගිය සතියේ සර් කිව්වේ නැහැ